සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්නම් අම්මිතාත් ඉදිරිපතේ මම අද දවසේදී කැමති ඔබත් එක්ක වෙදා ගන්නට එකඟ වෙන පුද්ගලයන් තුල තියෙන තව ලස්සන ගුණාංගයක්. එකඟ වෙන පුද්ගලයෝ හරියට පහසෙන් එකමුතු වෙනවා. එකඟ වෙන පුද්ගලයෝ හරියට පහසෙන් එකමුතු වෙනවා. එකමුතුකම කියලා කියන්නේ හරි තවත් ලස්සන භාග්‍යවන්ත අත්දැකීමක්. මොකද එකමුතුකම නැති තැන තියෙන්නේ ભેදවීම, කැඩලා පැත්තකට යාම, විනාශ වීම, බලාපොරොත්තු ඉෂ්ට නොවීම. ඒ නිසා මේ වගේ එකමුතුකම නැති තැන ඒක ලෝකයට හරිම පහසුවෙන් ප්‍රකාශ වෙනවා. පවුල් තුල බලන්න, උදාහරණයකට ස්වාම පුරුෂය භාර්යාව අතර, ළමයි අතර මේ එකමුතුකම කියන එක නැතුව ගියාම එක එකන එක එක ඩිරෙක්ෂන් වල යන්නේ. තාත්තා එක පාරක යනවා, අම්මා තව පාරක යනවා, දරුවෝ ටික එක එක පාරවල් වල යනවා, සීසී කර ගිහිලා විසිරිලා. නමුත් එකමුතුකම තියෙන දෙන හරි ලස්සනයි. එතන සර්කියුලර් මොඩල් එකක් නිර්මාණය වෙනවා. සර්කියුලර් මොඩල් එකක්. ඒක හරි. දැන් අද කාලේ, අද සමාජයේ වැඩිම කතා කරන්නේ සර්කියුලර් මොඩල් එක ගැන. ඉතින් මෙන්න මේ සර්කියුලර් මොඩල් එක ගැන කතා කරද්දී අපිට ඒ රවුම තුල රැඳිලා ඉන්නට නම් අපි එකමුතුක එකඟකමයි එකමුතුකමයි එතන එන්නට ඕනි. එහෙම නැත්නම් අපිව විසිරෙනවා. ඒ සර්කල් එකකින් අපිව අවුටර් සර්කල් එකකට අපිව විසි වෙලා යනවා. ඉතින් එතකොට අපිව ගණන් ගන්නේ නැහැ. අපි දන්නවා මේ මොනවාද අවුට් ලේයර්ස් කියලා අපි කතා බහ කරන දේවල් තියෙනවා මේ සමාජ සංස්ථාව තුළ, කර්මනාකරණය තුළ, ඉතින් රිසර්චර්ස් තුළ. ඉතින් අපි ඒ වගේ එළියට පනින දේවල් එකමුතු නැති ඒ සිතුවිලි මොනවද කරන්නේ, අන්න ඒ අවුට් ලේ එකක් කියලා එයාව සම්පූර්ණයෙන්ම ඒක අයින් කරලා දානවා. ඒ ආකල්පයේ සිතුවිලි, ඒ ෆයින්ඩින් එක අපි සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. සම්බන්ධතාව තුළ මෙන්න මේ දේම සිදු වෙනවා. අපිව අනිත් අය සලකන්නේ නැති, අපිව එකමුතු කරගන්නේ නැති, අපිට අපේ මේ එකඟතාවයන්ව එකඟ වෙන තැනට අපිව බද්ධ වෙන, අපිව බද්ධ කරගන්නේ, අපිව ෆිට් ඔන් වෙන්නේ නැහැ. හරියට නිකන් මේ මොනවාද, අපි දන්නේ අර චූටි කාලේ අපි එකමුතු කරලා හක්කලා කියලා අර කෑලි 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 තියෙන බෝඩ්ස් අපිට හම්බුනම පින්තූරේ බලාගෙන අපි ඒ කෑලි ටික ලස්සනට ෆික්ස් කරන්නට ඕනි. එතකොට මෙන්න මේ වගේ ලස්සනට ෆික්ස් වුණාම අපිට තියෙන හරි සතුට. මොකද ඒක එකමුතුකමක් ඇති වෙනවා එතන. නමුත් ඒ වගේ සමහරලාට සම්බන්ධතාව තුළ අපිව ෆික්ස් වෙන්නේ නැහැ. අපි ගිහිලා එතන නිකන් අවුට්ස්ටෑන්ඩින්ග්, නිකන් අපිව ගණන් ගන්නෑ, කවුරුත් අපි පිළිගන්නේ. මොකද අපි එකඟ වෙලත් නැහැ ඒ පුද්ගලයන් එක්ක. ඒක නිසා අපිට එකමුතුවත් යමක් කරන්න බෑ. ඉතින් අපිව විසි වෙලා යනවා ඒ සමාජ සංස්ථාව තුළ, අපිව විසි වෙලා යනවා. එහෙනම් ඔබ කැමති නම් රත්තරන් අම්මිතාත් ඉදුවේපතේ ඔබේ පවුල තුළ රැඳෙන්නට, ඔබේ ව්‍යාපාරය තුළ රැඳෙන්නට, ඔබ බද්ධ වෙලා ඉන්න සමිති සමාගම් තුළ, සමාජ සංස්ථාව තුළ තියෙන නොයෙකුත් නොයෙකුත් දේවල් තුළ, ක්ලබ්ස් තුළ වෙන්න පුළුවන්, සෙල්ලම් කරන තැන්වල වෙන්න පුළුවන්. එමෙතන් ඔබ කොහේ ගියත්, ඔබ කෝච්චියටත්, බස් එකේ හිටියත්, වෑන් එකේ හිටියත්, ඔබේ කවුව සමග හිටියත්, ඔබ එකඟ වෙලා ඒ තුළ ඔබ එකමුතු කම කියන ඒ ස්පිරිතුව ඒ තුළ ඇති කරගත්තේ නැත්නම්, උකහා ගත්තේ නැත්නම්, අනිවාර්යෙන්ම එතන ඔබ රැඳෙන්න, ඔබ නොරැඳෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ එකමුතු කමින් ඔබව ගිලිලා යනවා. එහෙනම් අද දවසේදී මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබව කවදාකවත් එවැනි එකමුතු තැනකින් ඔබව, ඔබේ පවුල් සංස්ථාව, ඒ මොන සංස්ථාවක් තුළ හරි ඔබව ගිලිලා යන්නේ නැතුව ඒ තුළ රැඳෙන්නට ඔබට හැකි වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ඔබට ජයම ජය. ජේසුගේම පිහිටයි.